අද අපි කියන්න යන්නේ අවුරුද්දක් වයස ඇති ඔබේ පුංචි පැටියාගේ ආහාර වේල් නිවැරදිව සකස් කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් දරු පැටියෙක්ගේ වයස අවුරුදු 1ක් වෙන විට පැටියාගේ ආහාර වේල වැඩිහිටියෙකුගේ ආහාර වේලකට සමාන වෙන්නට ඕනි. පුංචි පැටියාගේ වයස මාස 9ත් 11ත් අතර කාලෙදී පැටියට අල්ලගෙන කන්න පුළුවන් ආහාර තමයි දෙන්නට ඕනේ. මේට හේතුව තමයි පුංචි පැටියා ආහාර අතින් අල්ලන් කෑම ගන්නකොට අතේ ඇඟිලිවල මාංශ පේශීන් හොඳින් වර්ධනය වෙනවා. මේ නිසා අඹ, තම්බා ගත්තල, කැරට්, පේර වගේ ආහාර තීර වශයෙන් කපලා දරුවට දෙන්නට පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම පවුලේ සමාජිකයින් සමග එකට ආහාර ගන්නට දරුවට පුරුදු කරන්නට ඕනේ. එවැගේම දිනකට ප්‍රධාන ආහාර වේල් 3ක් ලබා දෙන්නටත් ඕනේ. එහිදී එක් වරකට කෝප්පයක පමණ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. එවැගේම ඔබේ පුංචි පැටියට විවිධත්වයෙන් යුතු ආහාර ලබා දෙන්නටත් ඔබ වග බලා ගන්නට ඕනේ. මොකද එකම ආහාර වර්ගය නිතර නිතරම ලබා දුන්නොත් දරුවා ආහාර ගැනීම ටිකක් ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. ඒ වගේම විවිධත්වයෙන් යුතු ආහාර ලබා දීමෙන් දරුවට විවිධ පෝෂණ සංඝටකයන් ලැබේවි. මෙසේම ඔබට පුංචි පැටියට අංග සම්පූර්ණ ආහාර වේලක් ලබා දෙන්නට හැකි නම් ආහාර වේල් 3 අතර බෙදී යන ආකාරයට බත්, කිරිබත්, ඉඳිආප්ප, ආප්ප, තෝසේ වැනි ආහාර තේ කෝප්ප දෙකක පමණ ප්‍රමාණයක් ලබා දෙන්නට පුළුවන්. එසේම පිසු කඩල හෝ තැඹූ කඩල, මුං ඇට, කව්පි, පරිප්පු ආදිය මේ සැහැඳි 3ක් 6ක් පමණ ප්‍රමාණයක් එකතු කරන්නටත් පුළුවන්. ඒ වගේම එළවලු වර්ග එකතු කරනවා නම් මේ සැහැඳි 3ක් 6ක් පමණ ප්‍රමාණයකුත්, පලා වර්ග එකතු කරනවා නම් තේ කෝප්ප භාගයකුත්, හාල් මැස්සෝ 6ක් 8ක් පමණ එකතු කරන්නටත් පුළුවන්. එහිදී ඔබ මාළු හෝ කුකුල් මස් එකතු කරනවා නම් ගිනි පෙට්ටියක තරම් කුඩා කැබලි දෙකක් බිත්තරයක් ලබා දීම ප්‍රමාණවත් වෙනවා. මෙහිදී ඔබ මෙම ආහාර වේල් 3ට අතුරුපසක් ලෙස පළතුරු ලබා දෙනවා නම් කුඩා ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක්, දොඩම් ගෙඩියක්, කුඩා ගස් ලබු පළුවක් දෙන්නට පුළුවන්. ඉතින් දැන් ඔබට ගැටලුවක් ඇති මෙලෙස ආහාර ලබා දෙන විට මව් කිරි ලබා දෙන්නේ කුමන අවස්ථාවකද කියලා. ප්‍රධාන ආහාර වේලකට පසු දිනකට දෙවරක් හෝ තුන් වරක් මව් කිරි ලබා දීම සුදුසු වෙනවා. නමුත් ඔබ රැකියාවක් කරන මවක් නම් මව් කිරි ලබා දීමට කාලයක් නොමැති නම් දිනකට යෝගට් කෝප්පයක්, මුදවපු කිරි කෝප්පයක්, ගිනි පෙට්ටියක තරම් චීස් කැබැල්ලක් ලබා දෙන්නට පුළුවන්. මෙහිදී ඔබට උදෑසනට කිරිබත් හෝ මාළු හෝ කඩල, පොල් දමා, තෙල් සල්පයක් සමග තෙම්පරාදු කර ලබා දෙන්නට පුළුවන්. එවැගේම උදේ කාලයේ කෙටි ආහාරයක් ලෙස කෙසෙල් ගෙඩියක්, අඹ, මව් කිරි හෝ පේර කෑල්ලක් දීමට ඔබට හැකියාව පවතිනවා. එසේම දවල් ආහාරය සමග පරිප්පු, බිත්තර, ගොටු කොළ හා කැරට් වැනි දේ ලබා දෙන්නට පුළුවන්. දවල් කාලයට කෙටි ආහාර ලෙස තැඹූ වල සමග පොල් හෝ බටර් දෙන්නට පුළුවන්. කොහොම නමුත් රාත්‍රියට නම් දරු පැටියට ටිකක් සැහැල්ලු ආහාරයක් ලබා දෙන්න. එහිදී බිත්තර හෝ මාළු එකතු කළ නූල්ඩස් හෝ ඉඳිආප්ප වැනි දෙයක් ලබා දෙන්නට පුළුවන්. ඔබට කෙටි ආහාරයක් එකතු කළ යුතුයි නම් ආප්ප, තැඹූ බතල පොල් සමග දෙන්නට පුළුවන්. ඒ වගේම තෝසේ, පොල් රොටි වගේ දේවලුත් ආහාරයට දෙන්න පුළුවන්. මෙහිදී අතුරු පසක් ලෙස අඹ, අන්නාසි, ගස් ලබු, කෙසෙල්, දෙලුම්, කොමඩු වැනි ඕනෑම පළතුරක් එකතු කරන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට ඔබේ අවුරුද්දක් වයසති පුංචි පැටියට ආහාර වේල් ලබා දුන්නොත් නිවැරදි නියමිත පෝෂණය දරු පැටියට ලැබේවි.